ශ්‍රී ලංකා දහනමින් පහල නායකයා විදිහට සුපිරි දක්ෂතා පෙන්නපු දුනිත් වෙල්ලාලගේ ශ්‍රී ලංකාවේ 204 වෙනි ක්‍රීඩකයා විදිහට තමයි ජාත්‍යන්තර එක්දින පිටියට එකතු වෙන්නේ. ඔහුට තමන්ගේ ජාත්‍යන්තර එක්දින හිස්සසුම ලැබෙන්නේ වනිදු හසරංගගෙන්. දුනිත් 204 වෙද්දී අපි පොඩ්ඩක් බලන්න හිතුවා ශ්‍රී ලංකාවේ සුවිශේෂ ක්‍රීඩකයෝ ආපු තැන් ගැන හොයලා බලන්න. ලංකාවේ පළවෙනි එක්දින ක්‍රීඩකයා තමයි සෝමචන්ද්‍රද සිල්වා. ශ්‍රී ලංකාව වෙනුවෙන් පළවෙනි එක්දින ශතකය ලබා ගත්තට රොයි ඩයස් ශ්‍රී ලංකාවේ 15 වෙනි ක්‍රීඩකයා විදිහට තමයි ජාත්‍යන්තර එක්දින පිටියට එන්නේ. ලෝකේ වඩා පිළිගැනීමට ලක්ුණු තරඟ තීරක ශ්‍රී ලංකාවට ලොකු ගෞරවයක් ලබා දෙන රංජන් මඩුගල්ල ශ්‍රී ලංකාවේ 19 වෙනි එක්දින ක්‍රීඩකයා විදිහට තමයි වාර්තා වෙන්නේ. ශ්‍රී ලංකාවට ලෝක කුසලානේ දිනා දෙන්න නායකත්වය දුන් අර්ජුන රණතුංග ශ්‍රී ලංකාවේ 24 වෙනි එක්දින ක්‍රීඩකයා විදිහට තමයි සටහන් වෙන්නේ. ශ්‍රී ලංකාව බිහි කළ සුපිරි ප්‍රතිකරුවෙක් විදිහට ඉස්සරහින් ඉන්න අරවින්දද සිල්වා ශ්‍රී ලංකාවේ 37 වෙනි එක්දින ක්‍රීඩකයා විදිහට තමන්ගේ එක්දින හිස්සසුම ලබා ගන්නේ. ශ්‍රී ලංකාව බිහි කළ වඩාත් වටිනාම තුන්විරයව ක්‍රීඩකයා විදිහට ඉස්සරහින් ඉන්න සනත් ජයසූරිය ශ්‍රී ලංකාවේ 58 වෙනි එක්දින ක්‍රීඩකයා විදිහට තමයි සටහන් වෙන්නේ. ශ්‍රී ලංකාවේ වගේම ලෝකෙම වැඩිම එක්දින කඩුලාභියා විදිහට ඉන්න මුත්තයා මුරලිදරන් ශ්‍රී ලංකාවේ 70 වෙනි එක්දින ක්‍රීඩකයා විදිහට ජාත්‍යන්තර එක්දින පිටියට එන්නේ. ශ්‍රී ලංකාව බිහි කළ සාර්ථකම එක්දින වේගපන්දු යවන්න විදිහට ඉදිරියෙන් ඉන්න චමින්ද වාස් ශ්‍රී ලංකාවේ 75 වෙනි එක්දින ක්‍රීඩකයා විදිහට තමයි වාර්තා වෙන්නේ. ශ්‍රී ලංකාව බිහි කළ හොඳම විනිසුරුවෙක් විදිහට ඉහළ පිළිගැනීමක් දිනාගෙන ඉන්න කුමාර් ධර්මසේන 82 වෙනි ක්‍රීඩකයා විදිහට තමයි ජාත්‍යන්තර එක්දින පිටියට එන්නේ. ශ්‍රී ලංකාව බිහි කළ තවත් සාර්ථක නායකයෙක් වගේම ප්‍රතිකරුවෙක් විදිහට ඉස්සරහින් ඉන්න මහේල ජයවර්ධන ශ්‍රී ලංකාවේ 92 වෙනි ජාත්‍යන්තර එක්දින ක්‍රීඩකයා විදිහටයි ඉතිහාසගත වෙලා තියෙන්නේ. තමන්ගේ නමටම පහරක් නිර්මාණය කරගන්න සමත් වුණු තුන්විරයව ක්‍රීඩකයෙක් විදිහට ශ්‍රී ලංකාවට ඉහළ සේවයක් කළ තිලකරත්න දිල්ෂාන් 102 වෙනි එක්දින ක්‍රීඩකයා විදිහට තමයි එක්දින පිටියට එන්නේ. 105 වෙනි එක්දින ක්‍රීඩකයා විදිහට ශ්‍රී ලංකා එක්දින හිස්සසුම ලැබෙන්නේ ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ජාත්‍යන්තර ලකුණු ප්‍රමාණයක් ලබාගත් කුමාර් සංගක්කාරට. ජාත්‍යන්තර එක්දින පන්දු යවන්නන් අතරේ කාලයක් අංක 1 ඉන්න සමත්තුණු නුවන් කුලසේකර 118 වෙනි ක්‍රීඩකයා විදිහට තමයි ජාත්‍යන්තර එක්දින පිටියට එන්නේ. ලෝකෙම දන්න ක්‍රීඩකෙක් විදිහට ජාත්‍යන්තර එක්දින පිටියට සමදුන්නු ලසිත් මාලිංග ශ්‍රී ලංකාවේ 123 වෙනි ක්‍රීඩකයා විදිහට තමයි එක්දින වරම් ලබා ගන්නේ. ඔය ශ්‍රී ලංකාව නියෝජනය කරලා ලෝක මට්ටම ජය ගන්න සමත්තුණු ක්‍රීඩකයන් කීප දෙනෙක් විතරයි. දුනිට්ටත් මේ ක්‍රීඩකයෝ අතරේ තමන්ගේ නම සටහන් කරගන්න අවස්ථාව ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම ඔබ subscribe කරන්නත් cricket වලට කැමති ඔබ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙතින් ඔබට සුබ දවසක්.